අයිවුවන් ඔබෙක්වන්නේ දිවේනේ වැඩිම පිරිසක් නරබණ දිවාපුුවත් විශය ලයිවැවල් සමගින් ම ශාමල් බ්ඩාර ජයපත්ම. මම වින්ද්‍යයා මාර්මගේ අදත් මුලින්ම ප්‍රධාන පොත් සිරස්ථාල වෑන් රතයල් හෙළකට පෙරලී සිදුව අනතුරකින් ජනපපියණලි ප්‍රවීන් රංගරශිල් පිණි හයිසින් විජරත් නමියයයි. ුතින් හන්්ඩ ආනායන සීමා කිරිමක් සිදු නොවන බව මුදල් අමාත්‍ය ලේකම්වරයාගෙන් ප්‍රකාශයක් දැන් අපි යම්කිති ා්ඩ කීපයක් තියනවනේ දැනට සස්පෙන් කල්ල තාවකාලික වශයෙන් උදාහන්න කැටියට කවුරුද්දන්න වාහන වගේ ඒවා තමයි වෙන අලුටෙන් ඇතුල් කරන්නේ නෑ කාටගස්තිගිලිය සැමියෙක් බිරිඳ ඝාතනය කර සියදිවි නසාගනී ප්‍රමාදුූ ඇස්ට්‍රාසනකා එන්නට අද දිවයිනට. දෙවන එන්නත නොලැබලු සියල් ලටමුල්තැන ඩෙල්ටා ව්‍යාප්තිය හෙතුවෙන් ලෝපුරා කොමවිට් සටන පරාජය කිරීමේ අවධාන මක්මතුව ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරඇඟවීමක් ඉන්දී තරඟාවටි ජයක්‍රහණය වෙනෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තවත් ලක්ෂ දෙසියක ප්‍රසාධ මුදලක් ෙරට ජේත්‍ර රංගණ ශිල්පිණයක්ක් වන හයිසින්ත් විජරත්න මහත්මියය අද අලුයම සිදූ හදිසි අනුතුරකින් තුල ලබා අබහව ප්‍රප්ත වුණ. ඇ ගමන් කළ වෑන් රතය හැටන් ලිදුල ප්‍රතේශයේදී ප්‍රපාතිකට පෙරලීමෙන් මෙමා අනුතුර සිදුව තිබෙනවා. ෙි ටේක රගතකිරම්ීමට සභාගවීමෙන් අනතුරුව ඒ රාත්‍රිය නෝරෙලිය සිට කොළොමබලා ඒට හයිසින්ත් විදිරත් මහත්මය පිටත්වතිබෙනවා. එම ගමන අතරතුර, හැත්න් නිදුල මාර්ගගේ ප්‍රපාතයකට ඇ ගමන්කළ වෑන්රතය පැරලියයාමෙන් මේය අනතුර සිද ඇතිමවයි පොලසි සඳහන් කළේ. ලිදුල නගරට ආස ෙද වෑන්රතේ මාර්ගෙන් ඉවතට පැන කොත්මලා ඔය දෙෙසට වන්නට අධි දෙසය පවන ප්‍රපාථකටයිපරලී ගොස්තිබෙන්නේ. තු වා මත් ම ලඳ පොල ම ාන ො ති අතර ඇය එක්ම හල්ගකිීමට තු ට ට ොලිසිය පැසුවේ මිය ගේ හයි න් ද ත් හත්මියගේ සිුරු ට ිඳල ප්‍රදේශ හ ැපත් කරබෙනවා. සිදිය සම්බන්ධයෙන් ඉදුළල පොලිසිය එම අවස්ථාවේ දම පරීක්ෂණයක් ආරම්ම කරන ලදා අතර මෙම අනතුරට හේතුවී ඇත්තේ දේදුරාගේ අපරක්ෂාකාරී හා නොසල කිලිමත් දාවනයත්ඒවගේම ඔහු නින්දයාම බවවාර්තාවී තිබෙන. තවදුරටත් විමර්ශන සිදුකනු ලබනාතර අදාල රියදුරා අතන ගෝටගෙන තිබෙනවා. හයිසින් විදිරත් මාත්මිය ක් සමය හත්තේ හතවර්ශයේද. පැබර මඳූ චිත්‍රපටය රංගණයට දයකවමින් සිංහල සිමාවට පිවිසුණා. මර්ණගෙතර. ලාන්න එතැන් පටන් මෙරට තුළ නිර්මාණය වූ ජනප්‍රිය මෙන්ම සම්මානියෝූ චිත්‍රපට හදළියකට පමණ ඇයත් තම රංග දායකත් වෙලබා දීතිබෙනවා. පෙම්බර මඳූ කරුමක්කාරයෝ වානම්පුරි ඉන්දුට මල්මිටක් සුරබිදෙන සලමක්හනයි එකදා වෙහි. හෝගානාපොකුට ඒ අතරින් අතිශ්‍යය ජනප්‍රය වූ චිත්‍රපටකිහිපයක්. අනතුරුව ලාංකයේය වේදිකාවද තම රංගලීලාවෙන් ඔපවත් කිරීම අයිසින් විජරත්ත මහත් මිය සමත් වුණ. මරට පළමු ටෙිනාටයෝ දෙමුතුමුතු ෙිනාටයෙන්ම ටෙලිනාට්‍ය කලාවටක් කෝහයසින් විදිරත්න මාත්මිය පසුව පුංචිතරේ ටෙලිනිර්මාණ සය කරනක් වෙනුවෙන්, තම රංගන දායකත්වය ලබා දීතිබෙනවා. ප්‍රවීන රංගන ශිල්පනයක්කු ඇය අවස්ථා කිහිපයකදීම තම රංගකාරය වෙනුවෙන් සම්මානයෙන්ද පිදුම් ලැබවා. නිර්මානශවිල්ලි සහයලලිය දස්කෝන් හයිසන් විරත්. ඇනට හැසි ියරත් මත්මිය ඇත්තය පස්සන වේ පසුනා. හයිසිත් විජරත්ත මාත්මගේ පුත්‍රයා මේ වනට විදේශකතව සිටන අතර සිද්ධිය වාර්තාාවමත් සමඟ ඥාතින්නා හිතවතුන් වත්තල පීට නිවසට පැමිණිමෙන් සිටියේමෙසින්. දැන් සීපදමමාදේනම මුකූ ආද අද පහන්දර නමීට දහනමයිකීර කිව්ව ඇගේ දේ පිළිම දවසන් කටයේතු පසුව දැනම්දීමට නියමිතයි. දැනට ආනයිනය සීමමා කර ඇති බහන්ඩ හැර වෙනත් බහන්ඩ තහනමක් සිදුකිරීමට ඉඩ අවම බව මුදල් අමාත්‍යංශලේකම්, ආචාර එස්සර් ආර්ටිකල මහතා පවසනවා. ඊය පැවැති හමෝකටෙක්වෙින් නොහු ප්‍රකාශ කළේ. විදේශ විනිමේ හින්ගේට විසුඳම් ලෙස වැඩිපුර ආයෝජකින් මෙරට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවයි. මෙ අතර මුදල් අමාත්‍ය වැසිල් රාජපක්ෂමහතා, ඊයේ පැවති තවත් මාධ්‍යහමෝකදී ප්‍රකාශ කළේ, සංචාරක කර්මාන්තය යලි නන්වාලීමට අවශ්‍ය සියලු සහය ලබා දෙන බවයි. සංචාර්ක ශේෂත්‍රීයට සබන්ධංශ සමඟ මුද ලමාත්තිවරයා සාකච්ඡාාවක ටෙක් වනේ ඒයේ දිනයේ දී. සංචාර්ක ව්‍යාපාරය ආරම්ම කරන්න නැවත තිිච තත්වයට ගේන්න. පොහොමද සංචාර්කයන් ගන්න ගෙන ඉලක්ව ගත ආදායම ලබාගන්න. අප පැත්තෙන් කරන්න පුළුවන්දේවල් සියල්ලක්වා අපි කරනවා. බංහිතරන්නේ පලවිනිමදේ තමයි වැැක්සිනේෂන් එක කරම එක. ඒක අපි හිතුවරත්තනාා හොඳට කෙරීගෙනයනවා ඉතිවිටගත් කරවා. ම්‍යන්තරු රටේ වර්තා ආර්ථකත්වය සබදධය මුද මතේ. ඒඒකම්බරයද ඒ පැවති මාත්්‍යහමෝකදී මෙලෙස දහස් පල කලා. කෝවිඩ්කට අපි ජනිමාස වෙනකොට කෝවිඩ්කි අපි කෙලින්ම කියන ව. බිලියන පනස් තුනක් වවිදන් කල්ල තියන වවැක්ීන් පොලට අමතර වක්ෂීන්වල්තත් අද වෙනකොට Uොස් මිලියන එකසය දහයක් විතර දැනට හිල්ලති. දැන් අපි බලන්න මහිතන රජය හැටියට මේ පුළුවන් තරන් මේ පියුට්ට කලා තියන්න මංහිත. ඒ තත්ව තුළ අපට මංහිතන ආති ප්‍රියාකාරකම් ඉදිරිියදක. අපි ආරංචි විදදිට මේ වර්ය ඉරිකාලේතුර තවර ඇමරිකාන්්ඩොල බිියන එක දසම දෙක් පමණ නයිප වනට මේ වශ විස්සයි විසි පහාවිතර වෙනකම් දලවසයෙන් බිලියන හතරක විතර එලියට යමක් ඉදිරිවර්ශයවල තියන. අ විදේශ ආයෝජන අනිවාරෙන්ම මේ සමීකරණ ගලප්ප ගන්න එන්නම ඕන. ද එක තමයි මේ පරාය ව්‍යාපෘතිය වගේවා. තුර අපිට දැනගන ලැබුණ තවදුරටත් අත්‍යවශ්‍ය නෝන සහ හදිසිනෝන. ඒ ආනායනත් සීමකිීම කාක් ේකක්ත්තියනවා කියලා රගේ යෝජාව දිරිත්රගලා අපි දැනගන්නල බෙනන සාමා්‍ය මි හනම අපේ දුරගතන තහනන් කරයිද ගේනක දැන් අපි යම් කිසි බාන්්ඩ කීපයක් තියෙනවනේ දැනට සස්පෙන් කල් තාවකාලික වශයෙන් පුදාහන්න කැටියට කවරුත්න්න වාහන වගේ ඒවා තමයි වෙන අලුටෙන් ඇ තුල් කරන්නේ නෑ රයළ බැලම් හදතුමාණයක් වන ල දෙසරතුනායි. ය ක අප දැනගන්න පුළුවන්ද මෙචන මුදා ප්‍රමාණයක් අපි ප්‍රින්ටිංග කියලා කියන්නේ ප්‍රීින්ටින්ගේ මොකද තින ප්‍රශ්න උදමනය වැඩි වෙනවා කියලා උදමනය වැඩිවෙන්නේ ඉන්ෆලේෂණ එක වැඩි වෙන්නේ ඒ සල්ලී අප සංච මොකදයකකරන භාවිතයට ආාවොත් මේක සැර ලයිස් වෙනවා වික ම කොවක් පහසුකම යටතේ ඇශ්‍ර සනකා කොවිශීල්ෙන්න්නත්තෝගේ අද පසරුව වන විට මෙැරටට ලැබීමට නියමිතයි. එම එන්න තරකත් ගන්නානය අද පෙරවරුවේ ජපානයේ සිට පිටත්වූ බ රජ්‍යාමාත්‍යය මහාචරය චන්න ජයසුමන මහතා සඳහන් කලා. මෙ අතර ඊයදිනයේ දීත්, මෙරට ජනතාවට ලක්ෂ පහ ඉක්මවා එන්නත් ලබාදී තිබුණ. COVID -19 පාලනය සඳහ මෙරද පළමුුවට එන්න කිරමමාරම් කෙරුණේ ඇස්්‍ර සිනිකා කොවිීල්ට එන්නතයි මේ වසර ජනවාරිමාස සිට එන්න කිරිමාරම්භ කරුණු අතර. මේ මෙ වනිටෙහි පලළ මාත්‍රාව පුදගලින් වලක්ෂ විසි පන්දහස් දසිහතලස් දෙෙකට ලබාදීතිබෙනවා ඇහිදවන මත්‍රාව ලබාදීඇති සං්‍යාව තුන් ලක්ෂසු පදහස අටසයසූ පහතවත් ලක්ෂ පහකතදි සං්‍යයාාවට හිදවන මමාත්‍රාව ලබාදීමට නියමිතාතර, අද මෙරට රගනනේ මේ එන්නත් ඔවුන්ට ලබදීමට නියමතයි. අදා එන්නත් ොගයාද පෙැවරුවේ ජපානීසිට මෙරට ගෙනේ මාආරම් කරුණු. දදි ද එන්න ත්ලක්ෂවිසි අ දහ රසය හැටක් රටවීම මෙලසේවර ෙන තිත ොක් පහසුමයටතේ ලබේ මේ නත්් පලමුතුගේ මරටවීමේ අවස්ථාවට, ටොකියෝහි රටතානාපති සචිවූ ගුණසකර මහතාද එක්ව සිටියා. ජපානයේ ආණ්ඩුවේ පරිපතියාගයක් ලෙස ලංකාවට දුන් කියග. එවගේම එන සුමානෙත්සිනසුරාදා තව එන්නත් හත් ලක්ෂ තිස්දා පමණ එන්න නමිට ශ්‍රලක ගන් සමාගමට අයත් යුLල් හරිසය පනස් පහදර ගුවන් ානින් එම එන්නත්තුගේ මෙැරට රැගෙන න අතර අදස්සරුව වන විට මෙන්න ලැබීමට නියමිතයි. මෙමත්‍ර කොවිශල් පළමුවෙන්න මමාතාව ලාගෙන සති අටත් දොලහත් අතර කාලසීමාවක් තුල. එහි දෙනමාතාව ලබගත යුතු නමුත් මේ වන ට දෙනි මාතාව නොලැබී ති විස්ස පමණ කාලයක් ගතවතිබෙනවා ශ්‍රීජව. ර විෂශවිද්‍යාල චාර න්දම ජීවදර මතා සඳහන් කළේ දෙවන මත්‍රාව ප්‍රමාධී මහමුවේ පළමු එන්නතිෙන් ලැබුණු කාර්යක්ෂම ප්‍රතිදේහ සයට විසි පහකිින් පමාඩුවී ඇති බයි. කෙේ වෙත් දෙවනි මතාව ලබාගැනීමෙන් ප්‍රතිදේහ යි වර්ධය කිරීම යම් හැකිියාවක් පවතින බව ඔහ සහන් කලා. හැම ප්‍රතිශත්්‍යය කාශිතම මතකැයක් තියවා මතකේ ඇඳදිල තියන ප්‍රධාන සයිල දෙකක් තියෙනවා අපිගෙන ටසෙල් සහ බි ස මේ මතක සයිල ගත්හන් පස්සේ ඒ වගේ ඉතා හොඳ කාරක්ෂණ ධර්ත් තියෙන කිය අදහස් වෙන්නේ දෙවනිම අත්‍රාව ප්‍රමාද වෙලා හම්බනාටට ව එන්න තක් ලබ ගැනීමගේ මේ මතක ශක්තිය ගොඩනගා ගැනීමට අවශ්‍ය කරන හැකියාව සර්ය තුළ තියෙනවා කියන පදනවා අපි තෙරුම් අරින් තියෙන මෙේත්‍ර යේදිනදත් මෙට දී එන්නත් මාත්‍ර පලක්ෂ දහතුන්ාත්ේ හත්ලි ස එකක් ලබාදීතෙනවා. ත මත රක් හද දහස් පන්ේ තුනක් ලබද තිබන යි ම් පලම මතාව සයි ඒන මන ට වයිසවරු තිහෙක්ම වූ මරට පුදගලින්ගේෙන් අනු හයලක්ෂ ති තරහත්සය හතර දෙනෙක් මතාවක් කොලබගෙන තිබෙනවා මත්‍ර මලබග ති සංකාව විසිය ක්ෂ ති තර හසක් හය මත ද දත් රට ද ද රස හැ ක හඳ ගත් න්ගේ රස ප ක හද ගත් ු තවරු ොවිත් ර ිතව න රට මතම ම සංකාව තු ලක්ෂ හද ස හට ක්දක් හල. ුන් ආද දක් හඇත පදහස් ෙේ දොස්ෙකු සේල පිට ගො ඇති අතර දැනට සිටනක්ක්‍රිය රෝගී සංඛයාව සිහදහස එකකිේ විසිහය. එෙන්ම පසුගේ විසි නවන්ද කොවිි අසධ ර පන සයක්ක්ද වාර්තා වූ අතර මේ වන විට ර්තාව ති සමස්ත මරණ සංඛ්‍යාව හරදහස්තුන් සියසුවක් දක්වා හෙළගිය සේනගේ ඒකරාශී වීම් හරහා මේ වරස් පැතිරීම පැඩි වෙලාතියනවා අද බොහෝ රෝගීන් පර්තාාවන රෝහල් පද්ධතිය තදබදය වැඩිවෙලා යන ම හිතන සීග්‍ර පැතිරීම අනුව අපිට අනුමාන කරන්න පු ලංකාවද දෑ ෙේල්ට ප. වැඩිවීගෙන යනවාද කියන බව අනුමාන කරන්න පුළුවන් සීඩෙන් පැතිරෙන ඩෙල්ටා වෛඩස ප්‍රබේදය නිසා අපහසුවෙන් පාලනය කළ කොVවිD-19 සටන පරාචේවීම අවධහනමකට මුළු ලොවම මුහුණ දෙමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ගතූ දිනේදිත් ලෝපුරා නව ආසාධතින් හයලක්ෂයෙක්මවා වාර්තාාවනා. දහන පෙේ මද්‍රව ජාරම් කරුවෙකු වන රත්මලානයේ කුඩුුවන්ජු නැත්තාාව ගල්ලෙකු සමග මත්කඩ ජාවාරය යේදී සිට කාතාවක් අගුලාන පොලසිය විසින් අත්ත ඩංගොට රැති බෙනවා. මෙ මේ අදර ගජමුතු ක කියීපයක් ෘපියල්ලක්ෂ පහ දලකට අලි කිරීමට ගේ තරුණයකු අත ංඟගට ගනීමට අනුරාධපුර පොලිස් කෝටාශ විෂ මද්‍රවියඒකගේ සමත්වී තිබෙන. ජමුතුදකරප ල්ලක්ෂ පහකටතා අසන්න මුදලකට අලි කිරීමට ගිය තරුණෙකු අතරංගොට ගැනීම. අනුරාධ පුර පොලිස්කොට්ටාශ විස මද්‍රවයකගේ නිලධහර සමත්තු වනේ ඒයේදිනේද. එම නිලදහරින් උපයදතුතයක යොදවා දාල පුද්ගලයාගෙන් ගජමුතු ලබාගැනීමට කටයුතු කළ අතර. අතර හොඩගත් සැකරුත් සහ ගජමුතු කැකරාව පොලිසිට බාරදීමටයි ඔවුන් කටයුතු කළ. සකරු අධදින කැරාව මහස්්‍රත්වය හමට දිරිපත්රීමට නියමයි. ඇත ප්‍රදහ පි ද්‍රව ාාවරම් කරෙු වන රත්මලනි කුඩු අන්ුර මත්තතාගේ ගෝලෙකු සමඟ සබන්ධතාවක් පවත්වාගෙන අමින් මත්කුට ජාවාරමය දනුතිෙක්හවිදි කාතාවක් අතරංගොට ගැනීමට අංගුලන පොලිසිය සමත්‍රේයට බෙනවා. එම කාන්තාව මත්කඩ ජාවාරමෙන් උපේෙන මුදල් බැකු ගත කිරීමද සිදුකර ඇති අතර ඒසන්තකේ තිබී මුලින් රුපියල් දහට ලක්ෂ හත්තන් පන්දහසක් බැංකු පොත්්ධෙක් විදශ මන් බලපතවයක් සහ හෙරවයි මිලිග්‍රහම් පන්දහසක්ද පොලිස් භරයට ගැතිබෙනවා. ම පෙදිිර කිය්‍යාවක නියුක්තව සිට රට පැමි කාතාවක් බයි පොලිසිය පවසන්. මෙම වැටලීම පිබඳ පොලස් ද ප්‍රකාශක ේස්් ිය ිස් ති රි ්‍රහන මහතාද අදහස් පල කලා. අගුලාාන පොලිසිය විසින් අගුලාාන සයිුරපුර මහල්ලිවා සංකීර්ණයේ නිියවසක සිටි තිස් එ හැවරදි කාන්තාවක් ඒ සවසාත්තර ගොඩ ගෙන තිබෙන. ඇබරය හිෙරයින්න්නවාර්ගේ මත්කුළුග්‍රෑම් පහක් තිබිය ඇති අතර. ඉට අතරව රුපියල් හනම ලක්ෂයකට ආසන්න මුදලක් ඇසතු තිබ ඇති වට වාර්තාාව ෙනොයි. එමෙන්මගේ බැංක්කු ගෙනුම් පරක්ෂාකිරීමේදී දිනපතා රුපියල් මලියන ගණනින් ඇගේ ගිනම් හර මුදල් ුවම. වීඇති බවට වාර්තාාවනවා මෙ මුදල් මද්‍රව්‍ය ජාවාරමෙන් උපෙන් ලද මුදල් බවටයි විශ්වාස කරෙන්න්නේ තර ගටගත් සැකකාරය අද දින මොරටු ආධිරණ වෙති දිරිපත් කිරීමට නීමිතෝතිබෙනවා ඔබ නැවත්ල ෙ එල් සමගින් ෙස්වරදු ුද්ධේදී දිවිඳදුන් හා තුවල් ලබූ රණවිරුවන් සහිපත් කරමින් අනුරාධපුරේ ඉදි කරෙන සඳහිරු සෑයේ කොත නිරාවරණය කිරීම, ලබන නොවම්බර් දහට වැනිදා සිදුකෙටන බව, ආරක්ෂ කලේකම් විශ්රාමික මේජ ජෙන්රල් මල් ගුණරත්න මහතා පවසනවා. පැවති මධ්‍යහමුවයේදී ආරක්ෂ කලේකම්වරයා සඳහන් කළේ මෙහි තැම්පත් කිරීමට නේමිත කොත්වහන්සේ සහ. ඩ මානනික්ක ජනතාවට බන්ධනාමාන කිරීම සඳහා දිවන පුරා රැගෙන යන බවයි. දෙදහස් දාහයවසරේ නොඇම්බර් මස විසි දෙවනදා එවක්ක සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ලේකම්වරයාව සිටි ගොටා අ අපේ රාජපක්ෂ මහතාගේ මූලිකත්වෙන් සඳහිරු සෑයේ ඉදිකිරීම අරම්භ වනා රුවන්වෙලි මහා සෑයට පමණක් දෙවැනි වෙන සඳහිරු සෑය උසින් අඩි දෙසි අසුද දෙකක් හ වට අඩි දෙසයකින් සමන්වෙතයි. වසර ගණනාවක් පුරා ත්‍රවිදහමුදා වෙ හා සිවිල්නාරක්ෂක බලකායේ ්‍රමදායකත්වෙන් මෙහි ඉදි කිරීම් සිදුුවන. මහත් කැපවීමෙන් හා භක්තියෙන් ඉදිකිරුණු සඳහිරු සෑයේ කොත නිරාවරණය කර ඒ ජනතාවට වැදුම් පිදුම් කිරීමට අවස්ථාවදාාවන්නේ ලබන නොහම්බර් දහට වනදා සිටයි. සඳහිරු සෑයේ තැන්පත් කිරීමට නියමිත චූඩාමානනිකේ සහ කොත් වහන්සේ ලබන අගෝස්තු අටවනදා සිට සැතැබර් විසිතුන් හනදා දක්වා පුරා දිනහ සතක් කිලෝමීට එක්දහස් නවසය හැට පහක දුරක්. විධ ප්‍රදේශවස්සේ බැතිමතුන්ගේ වන්දනාමාන සඳහා, විදිසංචාරය කිරීමට නියමිතයි. පොි සෑයක් නෙවෙයි හතරැස් කොටු උසයි අඩි තිස්්නමය ඊට ඩින් තින දොටුව උසයි අඩි විසිපහා. කොත් කැරල්ල සයි අඩි හැත්තක. කොත් වහන්සේ සයි අඩිදහට හාරක් චෝඩාමානිිකය උසයි ඩිතුන මරක්. චෝඩා මානිිකයක් කොත් වහන්සේ. අපි වැඩම කරනවා කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානයට. එම සිහාරස්ථානයි දවස් තුනක් ප්‍රදර්ශනය කරලා ඊට පස් අපි බලාපොරොත්තුවෙනවා ලංකාව පුරාම ආවරණයකර වෙන පරිදි. අපේ රටේ බෞද්ධ හා ජනතාවට දකින්න වැඳපුදාගන්න. හැකිවන පරිදි සෙත්පිරිත් සධ්‍යායනම් මධ්‍යේ මේ කොත් වහන්සේ සහ චූඩා මානිික්‍ය ලංකාවේ සෑම දිස්ත්‍රික්කියකටම අරෙන යන්න නොම්බර් දහටෙන්දට අපි කරන්න බලාපොරොත්තුවෙන්නේ කොත් වහන්සේ නිරාවරණය කරලා සෑරදුන් බෞද්ධ ජනතාවට වැදපුදාගන්න බාරධනක. නමුත් කොත් වහන්සේ පැළඳවීම ඊට කලින් දවසක සිද්ධ වී. දේශගනිික විපර්යාසයන්ට, තිරසර විසඳම් සහිත හරිතාආර්ථිකයක් බබට ශ්‍රීලංකාව ශ්‍රීලංකාව පත්කිරීම සඳහා වශ්‍ය නිර්දේශ ලබාදීමට ජනපති කාරයසාදක බලකායක් පත්කර තිබෙනවා. අමාත්‍යම මහින්ද අමර වීර මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති එම කාරිසාදක බලකාය සමාජකීන් බිසි පස්දිනකුගේෙන් සමන්වෙතයි. ේශ ගනිි විපාර්යා සන්ට තිරෙසර විසඳම් සහිත රිතා ර්ථිකයක් සඳහා පත් කර ඇති ජනපති කාර්යසාදක බලකායට ප්‍රධහන වගකින් විසිපහ පමණති බෙනවා. එහි පළමු එන්න ලෙස දක්වාතිබෙන්නේ කෘෂී රසායන භාවිතය වෙනුවට කාමණික පහර භාවිතයට රට පරිවර්තනය කිරීම සඳහා මාර්ග සිතීමක් සගස් කරමින් ඊටතාදාල කටියයුතු හඳුන්වාදීමයි. හ පමතින් යුතු කාබනිි පහොර නිෂපානයට හා එවැනි උසත් ප්‍රමිතියෙන් යුත් පොහො නිපද වන රටල් හඳුනාගෙන ඒවා ආනේනේ කිරීමෙන් ජාතික පොහොර අවශතාව සපුරා ගැනීමට අවශ්‍ය කඩිනම් පිවර ගැනීමද තවත් වගකීමක්. දැනට වගේ නොකර ඇති පුරන්කුමරු සංවර්ධනය කර එළවලු පලතුරු පාරම්පරික වී, මල් හා පලාවර්ග වගා කිරීමට, ගොවින් යොදා ගැනීමද ජනාධිපතිකාරය සාධක බලකායේ වගකීමක් වනවා. පරිසර හාවායුදූෂය අවමකිරීම සඳහා පොසිල ඉන්ඳන වෙනුවට සභාවික බලක්ති ප්‍රබභව ව්‍යපෘතිය හා විදුල ොටර භාතය බාධාවකින් තොරව කඩිනමින් ක්‍රියාත්ම කිරීම සඳහ වශ්‍ය ක්‍රාමාර්ග තෝරාගෙන ක්‍රියත්ම කිරීමද වගකීමක්ලෙස කාරේසාදක බලකායට පවාාතිබෙනවා තහනම්ක ඇති ප්ලාස්ටික් භවිතය තවදරට තවමකිරීමට සහ, රසායිනිකා අනෑනයන් සීමා කිරීම සඳහා සදුසු යෝජනහා, ක්‍රොමෝපයන් සහස් කිරීමේ බලයද කාරේසාදක බලකාය සතුයි. එ මෙමටුපුල් වගාව තහනම් කරමින් හා එවැනි අහිතකර වගා ඉවත් කිරීමට ජනාධිපතිවරයා පැනවූ නීති හා නියෝග ක්‍රියාත්මක කිරීම බලයද නව ජනාධිපති කොමිසමට වගකීමක් ලෙස පවරාතිබෙනවා. සැමියා විසින් තම බිරිඳ ගහතනය කිරීමෙන් අනුතුරුව ගෙලවැලලා සියදිවි නසාකත් පුවතක් කහටකස් දිගලිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. පුල් ආරවුලක් දුරි දෙකයාමෙන් සිදුවූ බහින් බස්වීමකින් අනතුරුව මෙම ගාතනය සිදුවී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනවරණය වී ඇත්තේකාර්ටකස්දිගිලිය පොලිස් වසමේ කුකුලෑව සීප් කුළම් ප්‍රදේශය අමුසමියුලක් අතර ඇතිව ආරවුලක් ගැටුමක් දක්වා දුරක ගස්තිබෙන. හිද සම අවිසි තියුණු අයුදයකින් සිදු කළ පහරදීමෙන් බරපතල තුවල් ලබූ බිරිඳ එමනිස්ථාන දීම ජවිතක් ෂයට පත් වුණනා. මෙසේ මරණයට පත්ව ඇත්තේ කුලෑය ප්‍රදේශයේ පදිංචි හතලි සතර හැවරිදි දෙද රුමක් ඇසම්ග ගමන් ගත්තවත් කාන්තාවක්ද රෝහල් ගතව ප්‍රතිකාරලබනවා. ඒ පස්සොරවයයාදා කාතාව තවත් කාතාවක් සමග ගොයම් කැපීමට ගොස් යළි නිවසබලා පැමිණමින් සිටියේදී මග රැක ටි සමයාා තියුණු අයුදයකින් යට මෙසේ පහරදිී ඇති බවයි පැවසෙන්නේ. ම බිරිට පහරීමෙන් අනතුරුව පලාග හතලි සෑයවරදි සැමියා එයසන්නේ කැ හබද ප්‍රදශයකද ගෙල වෙලලාගෙන සසිදරිවි නසා ෙනැ තිබෙනවා. පොලිස් විමශනවලදී අනවරණවී ඇත්තේ මෙම අම සැමියන් අතර කලක සිට පැවිති ආරවුලක් හේතුවෙන් දෙදෙන වෙන් වෙන්න වාසයකර ඇති බයි. මේ සම්බන්ධෙන් කාටගස්තිගිලේ පොලසිය වැඩි දුර විමර්ශණ සිදු කරනවා. තබත් දේශය පොත්තිී පයක් කේටියන් දකිමු දෑන්. ො න්ගත මේ මහජන සෞඛ්‍ය පරක්ෂකවරුන් සිදුකරන සේවයාගේමින් උපහර පිදීම වැසටහනක් කොන්නාව සෞඛ්‍යවද නිලධහරි කාරයාල දී පවැත්වන. කොන්න්නව පුරා රජමහ විහාරිදිිපති පූජය කොන්න්නාවේ දම්මි හිමියන්ගේ අනුශාසකත්වයෙන් පුදජ ොරල්ලේ කෝවිදහිමියන්ගේ මූලිකත්තයෙන් මෙම උපහරෝල සවිධනය කරතිබ අතර එන්නත් කන වැඩ සහ තුලින් මහනෞඛ රක්ෂකරන් හෙද නිලධහරිනින් මෙම ප්‍රදේශය සෞඛ්‍ය වද නිල්ධහරිකාරයාලේ සියලම නිලධහර නගේම මෙම පහරවල සිදු කරන. ප පැත්වන පර ලිම්ි ල්ල සහක් වන කන්ඩයම් සදහ යිලෝ කායතන අනග්‍රහකතවේ සප නතර නුග්‍රහකතවය පිරිනමීමේ වැඩසදහන ොමද පැත්වන. දහ පහ ස දක් පර ල ම්ප න් නුග්‍රහත්ව ලබද ති ෙ යිලොක් යත නතර ොකයෝ දහ පිටත්වය න්ඩමේ ද න තු කර විශ්‍රාමි න ේරජත මහතයි. ක්ි අදවගේ මාර්ගේ ගැනනි මහතුුව අතට වදියගර ප්‍රදේශයේී ඒරාත්ය ලොරිරත දෙක් එකින ැටීමේ පුදගල දෙෙක බර පතල තු ල හ ගත ෙනවා ල කොම සර ගමගත් සුන් පටවාග ලොය ද දහනවම තිබ තත් ොරක ගැටීම මනතුර ද වන. අනතුරින් අධදේගේමමාගේ රක්ෂට ොරවතකට බරපතල හ සිදුව තිබූ අත. හතුව දක්ෂන අධවේගේ මාර්ගේ කොම දිසර ගමගන්න මාර්ගේ. රමකරහ තදබදයක් ඇතිව තිබු හාලිය ොො ලබඩ වැල්ලවට මදරක්ෂිතයේ දවල් වෙන්නක් ක ගෙන බෙනවා මෙම ගින්න හේතුව රක්ෂතියක පහ පමොසක් විශී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ දකුණ අපප්‍රිකානු ප්‍රිකට් කණ්ඩායම සමඟ ලබන සැප්තැම්බර් මාසේදී එක්දින සහ විස්්සයි විස තර්ගාවරියක් මෙරට දී පැවැත්වීමට නීමතව තිබෙනවා